අව ප්‍රමාණය වීම ගැන කතා කළොත් ඉන්දියන් රුපියල 2010 තිබ්බේ ඩොලර් එකට ඉන්දියන් රුපියල් 45.65 765 හම්බුනේ 2018 එනකොට ඉන්දියන් රුපියල් 67.57 වුණා. ඒ කියන්නේ ඉන්දියන් රුපියල කඩාගෙන යනවා 2010 ඉඳන් 2018 වෙනකොට 148. ඉන්දියාව කියන්නේ දියුණු වෙච්ච රටද ණය බෙවන්න බෑ කියලා කෑ ගහන රටද 2010 ඉඳන් අපේව කඩාගෙන වැඩිලා තියෙන 143. ඒ කියන්නේ ඉන්දියාවේ රුපියල අපිටත් වඩා කඩාගෙන වැඩිලා තියෙන මම ඒකයි පැහැදිලි කළේ. මේක ලංකාවේ තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. US ඩොලර් එක ඇප්‍රීසියේට් වීම ඉහළ යාම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා කියන එක. ඒකට අපි මුහුණ දෙන්න ඕනේ. අපි ඒක බෑයි කියනවා නෙමෙයි. ඔබතුමා පිළිගන්න ඕනේ මේක එහෙම කර නොකර පාලනය කරන්නත් පුළුවන් කියලා. ඔව් ඒකට වෙන ප්‍රශ්න තියෙනවා කියලා මම හිතන්නේ. ඒ කියන්නේ යම් පාලනයක් තියෙන්න ඕනේ. හැබැයි ඔබතුමාලා කරපු පාලනය ඔබතුමාලාගේ මතේ ඒක හරියට අවශ්‍ය නැහැ. ඔබතුමාලාගේ මතේ පාලනය කරනවා කියලා මම අවපෑමක් නළු. අපිටත් පුළුවන් ණය කෝටි ගාණක් තව ණය ටිකක් අරගෙන චීනෙන් මේක කියලා ඩොලර් එකක් ඔබතුමාලා කරගන්න පුළුවන්. ඔව්. ඕගොල්ලෝ පාලනය කරන්නේ ණය අරගෙන. මන්තුමා ප්‍රශ්නයක් අහන්නේ. දැන් බිලියන 180ක් මේ නිසා හිමිල දෙන ප්‍රශ්නයක් නැහැ කියමුකෝ. එතකොට අප්‍රේල් මැයි සහ මේ කාලය තුල ඔය කියන ඔබතුමා කියන නම් ඩොලර් එකයි වැඩි වෙලා තියෙන මොකක් හරි එකක් අපි කියමුකෝ. ඒ කොහොම හරි මේ මාස දෙකේ තුල ඔබතුමාලා අපේ මුළු කාලෙම ගත්තට වැඩි ණය ප්‍රමාණයක් අරන් තියෙනවනේ. රාජ්‍ය ආදායම 2013 රුපියල් බිලියන 1137යි. ණය ගෙව්වා 1162ක්. එදා රාජ්‍ය ආදායම මදි වුණා ණය ගෙවන්න. එතකොට ණය ගෙවන්නත් තව ඩොලර් බිලියනයක් පොලී ගෙවන්න ගනි. ඔන්න පොලී ගෙවන්න ඩොලර් බිලියනයක් ණය ගන්නවා ඒ කාලේ. එහෙම තිබිටි රට අපි මෙතෙන්ට ගෙනාවා. මිනිසුන්ට පෙන්නේ බොරු චිත්‍රයක්. මිනිසුන්ට පෙන්නේ හම්බන්තොට වරාය හදලා මත්තල ගුවන්තොට පොළවලා ගමේ කාපට් පාරවල් කරලා හැදුවේ. ණය අරගෙන ණය පොලී ගෙවුවා. ණය අරගෙන ණය පොලී ගෙවුවා. අර අවුරුදු ගානටම ඒ ගාන ගත්තා කියමුකෝ. ඒ ප්‍රශ්නේ ඔබතුමා ඔය කියන්නේ. ඔබ පත්තරේ තියෙනත් ඒකනේ. හැබැයි ඔබතුමාලා මේ මාස කීපෙට විතරක් අරගෙන තියෙනෝනේ 825. ඔයා දන්නවද 175ක් අරගෙන ඉතිහාසෙ. එතකොට ඒකට මොකක්ද ඔබතුමාලා පැහැදිලි කරන්නේ? ඉතිහාසෙ මම දෙන්නේ ඒකට පැහැදිලි කරන උත්තරේ හරිය ලස්සට දිනවා. ඉතිහාසෙ වැඩිම ණය ගෙවන්න වෙලා තියෙන ණය පොලී ගෙවන්න තියෙන 2018 වැඩිම ඒ වෑන් 185ක්ම ඕගොල්ලෝ ගෙනාපු සල්ලි වලට ණය ගෙවන්න තියෙන. ඔබතුමා කියන්නේ ණය ගෙවන්න ඔබතුමාලා ණය ගන්නවා කියලාද? නෑ අපි ණය ගන්න ණය ගන්න නෑ. නමුත් අපිට තව තියෙන අපි සුරක්ෂිත රක්ෂණය කළේ නැද්ද? පාසල් දරුවෝ සියල්ලම රක්ෂණය කළේ නැද්ද? ඒවත් ඔබතුමාලා මේ ණයෙන්ද කරන්නේ? නෑ ණය නෙමෙයි. අපිට රටේ ආදායම අපි ඔගොල්ලෝ ගත්ත නැතාවේ නෑ. අපි යම් කොටසක් ඉතුරු වෙලා තියෙනවා. ඔබතුමාලා ගත්ත ව්‍යාපෘති වලින් ආදායම් ජෙනරේට් වෙන්නේ නෑ නේද? ඉදිරුම්. ඔව්. එහෙම ගෙවන්න ණය ගන්න උනා තමයි. වරාය ගවන්න ආදාය ලැබෙන්නේ නැත්තම් හැබැයි වන්දර පුර ගන්න ආදාය ලැබෙන්නේ නැහැ ගවන්න මුළු කාලෙම මේ කාල සීමාව තුල වරාය විකුණ මුදල් ගත්තා ඉතින් වාරි ගවන්නේ නැහැ කරන්න උනේ ඔබතුමාලා සාරික ගවන්නේ නැහැ අපි මේ වරාය විකුණන පස්සේ සාර්ථක ගවන්නේ මේ අප්‍රේල් සහ මේ කියන ඊට පස්සේ අපි උපක්‍රම ඔබතුමාලා වට්ටපු රට නෑ පොඩ්ඩක් ගන්න අපි විවිධ උපක්‍රම කළා